ඉස්මලි අඩුම මිලකට රුපියල් 160යි. ආයුබෝවන් ඔබ අදත් එක් වන්නේ අද දරන මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත සංචරණ සීමා මැද කොළඹට රථ වාහන රැසක් කොළඹට ඇතුළු වන ස්ථානවල දැඩි රථ වාහන තදබදයක් සයිනෝෆාම් දෙවන මාත්‍රාව ජුනි 8 වෙනිදා සිට ගිනිගත් නෞකාවේ කපිතාන්වරයා ඇතුළු නිලධාරීන් ගෙන් CID-යට ප්‍රකාශ සයිනෝෆාම් මෙන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම ලබන ජූනි මාස 8 වනදා සිට ආරම්භ කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව මේ මාසයේ පළමු මාත්‍රාව ලබාගත් දිනයට සමාන්තරව එම ස්ථානවලදීම දෙවන මාත්‍රාව ලබා ගැනීමට ඉඩ ලබා දෙන බව යුද හමුදාපතිවරයා සඳහන් කළා. कोविड-19 आसादित तवत् पुद्गलयान् 36 दिनकु मियकुस्सतै सौख्य सेवा अध्यक्ष जनरल वलया ये तहोरु कला मेम मरण सिदुवी अत्ते पसुगिय मै देवनदा सिट ये दिने दक्वा अतर कालेदी एयतरिन 6 दिनकु निवसेदी मियकुस्सति बवै रजे प्रोति देपार्तमेन्तुव निवेदनय कले ए अनुव मेरट समस्त कोविड मरण संख्याव 1441 दक्वा इहल गोस् तिबनवा कोविड आसादितयान् 2859 दिनकु ईए मेरटिन तहोरु अतर विदेशगतव सिट पेमिनि दस दिनकुद ए अतर आयात कोलंबिन 608 गंभायन 547 कलुतुरिन 447 गालेन 143 कैकालेन 136 महानुवरिन 108 वशेन आसादितयान् हंदुनागेन तिबेनवा तव डिस्ट्रिक्ट 19 किन आसादितयान् 860 दिनकु हंदुनागेनुना ए अनुव मेरटिन मे दक्वा वार्ता वो समस्त कोविड आसादितयान् संख्याव 183450 දෙකක් දක්වා ඉහළ ගොස් තිබෙනවා ප්‍රතිකාර සහ නිරෝධායන කාල සීමා අවසන් කළ සංඛ්‍යාව 149825 කවද තවදුරටත් සක්‍රීය ආසාදිතයන් ගණන 32186ක් සයිනෝෆාම් මෙන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයන් 65104 දෙනෙකුට ඊයේ ලබා දී ඇති අතර මේ දක්වා 666612 දෙනෙකුට එම පළමු මාත්‍රාව ලබා දී තිබෙනවා සයිනෝෆාම් මෙන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම ලබන ජුනි මාස 8 වනදා සිට ආරම්භ කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. ඒ අනුව මැයි මාසයේ පළමු මාත්‍රාව ලබාගත් දිනයට සමාන්තරව එම ස්ථානවලදීම දෙවන මාත්‍රාව ලබා ගැනීමට ඉඩ ලබා දෙන බව යුද හමුදාපතිවරයා සඳහන් කරනවා. ස්පුට්නික් V එනතේ පළමු මාත්‍රාව ලබාගත් සමස්ත පුද්ගලයන් ගණන 16664 දක්වා ඉහළ ගියේ ඊයේ 1680 දෙනෙකු එම එනත ලබා ගැනීමත් සමගයි. කොෆිෂියල් දෙවන මාත්‍රාව පුද්ගලයන් 193 දෙනෙකුට ඊයේ ලබා දී ඇති අතර ඒ අනුව එහි දෙවන මාත්‍රාව ලබාගත් සමස්ත පුද්ගලයන් ගණන 345789ක් එන්නත සැපයුමේ තියෙන අනිශ්චිතභාවය නිසා තමයි මේ සියල්ලම සිද්ධ වෙන්නේ මේ රජේ පාලනයෙන් සම්පූර්ණයෙන් තොරයි මේ එන්නත සැපයුම් සම්බන්ධයෙන් තියෙන අනිශ්චිතභාවය මේ හේතුකටගෙන තමයි අපිට සීමිත ප්‍රදේශවල සීමිත ස්ථානවල පමණක් මේ එන්නත් ලබා දීමට සිද්ධ වෙලා තියෙන්නේ ඒ නිසාම ජනතාව ඒ තැන්වලට එක්රැස් වීම වළක්වන්න බෑ එහිදී අපි ඒ නිසා තමයි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ තත්ත්වය තීරුම් අරගෙන අනවශ්‍ය ලෙස අවදානමකට ලක් නොවි තමන්ට අවස්ථාව ලැබෙන තෙක් ඉවසීම मेदर कोविड प्रतिकार वल निरत हेद कार्य मंडल मुहनदीयति गटलुवट विसुंदुम लबा नोदीम सह नुसुदु सन हेद सेवेट बंदवा गनीमट एरहिव समस्त लंका हेद संगमय अद वृत्तीय क्रियामार्गेक निरत वनवा एयनुव दिवैनपुरा रोहाल वल हेद हेदियन अद एक दिन असनीप निवाडु वार्ता कर ऐति बवाई एम संगमय प्रधान लेखम एचएमएसबी मेदिवत्त महता संधान कले अद उदासन सिट हिट उदासन दक्वा मेम वृत्तीय क्रियामार्गेय क्रियात्मकाय සෞඛ්‍ය ඇමතිවරිය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් හෙද සේවාවට සුදුසුකම් නොමැති පිරිසක් මෙවනට බඳවා ගන්න කටයුතු කරලා තියෙනවා. ඔවුන් හෙට දින එම උපාධිධාරීන් හෙද විදුවල්වල ලියාපදිංචි කිරීම සඳහා කටයුතු කරමින් තිබෙනවා. මේ ලියාපදිංචිය සිදුවුවොත් නැවත ඒ ආපස්සට හැරවීමට කිසිසේත්ම නොහැකි. හෙට මේ ක්‍රියාමාර්ග නිමු වහාම අපි සෞඛ්‍ය අමාත්‍යාංශ සහ සෞඛ්‍ය ඇමතිවරියට දැනුම් දෙනවා දින 14ක කාලයක් ඇතුළත මේ සියලු ගැටලු විසඳීමට කටයුතු කරන්න කියලා. එසේ කටයුතු නොකරන්නේ නම් අනිවාර්යයෙන්ම හෙද කාර්ය මණ්ඩලය සියලු හෙදේදීයන් සම්මත කරගත්ත දින 2ක වැඩවර්ජනය කරන්න කටයුතු සූදානම් කරනවා.
ගිනිගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන් වරයාගෙන් ප්‍රධාන ඉංජිනේරු වරයාගෙන් හා නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරු වරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ වන විට ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටවා. ඒ ඔවුන් රැඳී සිටින වැල්ලවත්තේ පිහිටි හෝටලය තුලදී. කොළඹ වරායට වයඹ දෙසින් නාවික සතපුම් 9.5ක් දුර මුහුදේ නැංගුරම් ලාතිබියදී ඒකොත් 20 වෙනිදා ගිනි ගැනීමකට ලක් වූ MV Express Pearl නෞකාවේ ගින්න මෙවන විට පාලනය කර තිබෙනවා. එහෙත් තවමත් නෞකාවෙන් දුමාරයක් පිටවීම හේතුවෙන් සිසිලන කටයුතු සිදු කෙරෙමින් පවතිනවා. නෞකාවෙන් මුහුදට එක් වූ අපද්‍රව්‍ය තවමත් වත්තල මීගමුව මුහුදු වෙරළට ගොඩ ගසන අතර ආරක්ෂක අංශ විසින් අදත් එහි පිරිසිදු කිරීම සිදු කළා. නෞකාව ගිනි ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ මෙහෙයවීමෙන් සිදු කරන විමර්ශනයට අදාළව දස දිනකුගින් යුත් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පත් කර තිබෙනවා. ඒ අනුව එම නිලධාරීන් අද පෙරවරුවේ නෞකාවේ කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලය 6 දෙනෙකු රැඳී සිටින වැල්වතේ පිහිටි හෝටලය වෙත පැමිණියා. අද උදෑසන 6ට පමණ එහි පැමිණි නිලධාරීන් මෙවන විට නෞකාවේ කපිතාන්වරයාගෙන් ප්‍රධාන ඉංජිනේරුවරයාගෙන් සහ නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරුවරයාගෙන් ප්‍රකාශ ලබා ගනිමින් සිටිනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරේ ඉදිරියේදී නෞකාවේ සෙසු කාර්ය මණ්ඩල සමාජිකයන්ගෙන්ද ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවයි. කාලගුණය කොහොම වුණත් රයිනෝ නම් වහලට සේෆ් තමයි මුළු ගෙදරම. දෙවයිනපුරා සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක වුවද පසුගිය දින කිහිපයට සාපේක්ෂව ජනතාව රථවාහන වලින් විශාල වශයෙන් කොළඹ නගරයට පැමිණෙන අයුරු දක්නට ලැබුණා. ඒ හේතුවෙන් කොළඹ නගරයට ඇතුළු වන ස්ථාන රැසක රථවාහන තදබදයක්ද දක්නට ලැබුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ සංචරණ සීමා අතරතුර පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක නොවන පසුබිමක අක්‍රේපත්තුව සිට කොළඹ බලා මගින් 46ක් සමග ධාවනය කළ බස් රථයක් ඒ රාත්‍රියේ නාමල්ලොය ප්‍රදේශයේ संचरण सीमा क्रियात्मक मूल दिन अंदमट विशाल रथवाहन संख्या උදෑසන දැක්කහම පාරේ තත්වය ඇත්තටම අපිට ඇති වෙන්නේ අපේ රටේ රැකියා කරන අය ගැන ආයතන ප්‍රධානීන් ගැන ඒගොල්ලන්ගේ වක්කීම් ගැන ඉතාම කනගාටුදායක ඒ වගේම සෝචනීය තත්වයක්. අපි එයාට කිව්වේ අත්‍යවශ්‍යම අය විතරක් ගෙන්න ගන්න පුළුවන් තරම් අනික් කට්ටිය අඩු කරන්න කියලා අත්‍යවශ්‍ය සේවා වුණා. දැන් අද වැඩිපුරම පාරේ දක්නට ලැබිලා තියෙන වාහන යතුරුපැදි ත්‍රිරෝද රථ වාහන මේ හැම එකකෙටම ලියුමක් තිබිලා තියෙනවා. මේ ප්‍රශ්නය ගැන අපි තා දැඩි අවධානය යොමු කරලා තියෙනවා. දැන් මෙහෙයුමක් ක්‍රියාත්මක
ක්‍රියාත්මක වෙනවා මේ අය එනකොටයි යනකොටයි අහඹු ලෙස දීලා තියෙන ලිව් මේ අපි ෆෝන් එකෙන් පිටපතක් ලබා ගන්නවා ලබාගෙන විශේෂ කණ්ඩායම්වලට ඇත්තටම මේ අයගේ රාජකාරියට අද කැඳවන්න අවශ්‍ය අයද ඒ අය එම රාජකාරී කරන්න ඕනේ කාර්යාලේ ඉන්නවද කියලා අද හවස වෙනකොට හොයලා බලනවා ආයතන 100ක් ඉන්නවනම් 100ටම ලියුම් දීලා යම් ආයතන ප්‍රධානී පොදුවේ එහෙම ලියුම් දීලා තියෙනවනම් ඒ සේවකයාගේ අවශ්‍යතාවයේ එදාට නැත්තම් එහෙම නැත්තම් ඔහු එදා ඒ කාර්යාලේ නොහිටියොත් අපි අනිවාර්යෙන්ම අදාළ පුද්ගලයාට රේවත් ක්‍රියා කරනවා ඒ වගේම අදාළ ආයතනයේ ප්‍රධානියා සුපර්වයිසර්වරයා අධීක්ෂකයා ලියුම නිකුත් කරලා තියෙනවනම් හේතුවක් නොමැතිව ඒ අයටත් ක්‍රියා කරන්න කටයුතු කරනවා එකක් තමයි කූට ලේඛනයක් පිළියෙල කිරීම දෙවෙනි කාරණේ තමයි නිරෝධායන රීතියක් උල්ලංඝනය කරන්න යම් කෙනෙකුට අනුබල දීම යර්ථය එතකොට අවුරුදු 5ක හිරදඬුවමක් හම්බ වෙනවා මේ අතර කොවිඩ් 19 වසංගතය දුරු වේවායි ප්‍රාර්ථනා කරමින් කුරුණෑගල පොලිසිය විසින් සංවිධානය කළ සද්දින පිරිත් දේශනාවක් මේ දිනවල එම පොලිස් ස්ථාන පරිශ්‍රයේදී පැවැත්වෙනවා. එම පිරිත් දේශනයේ ශ්‍රවණය කිරීම සඳහා කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතරණ මහතා ඊයේ පසුරුවේ සහභාගී වූ අතර එහිදී ඊයේ දිනට යෙදී තිබූ නගරාධිපතිවරයාගේ උපන්දිනය සැමරීමද සිදු කෙරුණා. ඒ පොලිස් නිලධාරීන් විසින් නගරාධිපතිවරයා වෙනුවෙන් සූදානම් කර තිබූ උපන්දින කේක් ගෙඩියක් කැපීමද සිදු කරමින් දැන් සාමාන්‍ය ජනතාවට ඔහොම එළියට ගිහිල්ලා කේක් එකක් තියලා කපන්න අවසර දෙන්නේ නැහනේ. සමහර වෙලාවට මුඛාවරණේ තිබ්බ නැත්තා උස්සගෙන යන්නේ. අපු මේ ක්‍රියාව අපි කිසිසේත් අනුමත කරන්නේ නැහැ. දැන් මේ වීඩියෝ පටේ මට උදේම ආවා. මාධ්‍යනුත් ආරංචි ලැබුණා. මේ වගේ පිරිත් කියන තැනකට ඇවිල්ලා මේ අය ඔක්කොම මුඛාවරණ ඉවත් කරලා මේ කරපු ක්‍රියාව අපි කිසිසේත් අනුමත කරන්නේ නැහැ. මම මේ සම්බන්ධව වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා නන්දන මුනිසිංහ මහත්මයාට කතා කරා. පොලිස් අධිකාරිවරයෙක්ගේ ප්‍රධානත්වයෙන් යුක්තව විශේෂ කණ්ඩායමක් මේකට පත් කරලා තියෙනවා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අධීක්ෂණයටද මේ ගැන විමර්ශනයක් කරනවා මේක නිරෝධායන රීතීන් වලට පටහැනි ක්‍රියාවක් ඒ වගේම මේක පොලිසිය විසින් සම්බන්ධ වී නොකළ යුතු ක්‍රියාවක් ඒ අයට එරෙහිව ඉතා දැඩිව පොලිස් විනය සංග්‍රහය යටතේ කටයුතු කරනවා එක පැත්තකින් පොලිස් රදාරින්ට අනෙක් පැත්තෙන් මේ නිරෝධායන රීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් උත් ඒ විමර්ශනය කරනවා ඒ විමර්ශනයේ ප්‍රතිඵල අනුව ඉදිරියේදී කටයුතු කරනවා මේ අතර සංචරණ සීමා ක්‍රියාත්මකවද අද දිනේ දිවයින පුරා තෝරාගත් විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන රැසක් වෙළඳ කටයුතු සඳහා විවෘත කෙරුණා ඊයේ දින අලුයම් කාලයේ විවෘත කෙරුණු දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය මේ දක්වා අකණ්ඩව වෙළඳ කටයුතු සඳහා විවෘත කර තිබුණද බොහෝ ස්ථානවල සෞඛ්‍ය ආරක්ෂිත මාර්ග උපදේශයන් උල්ලංඝනය වන ආකාරය දක්නට ලැබුණා මේ අතර ජංගම සේවා රතහරා අත්‍යවශ්‍ය භාණ්ඩ නිවෙස් වලටම බෙදා හැරීමේ වැඩසටහන අද ආරම්භ කෙරුණා මේ අතර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ හා මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ හෙට දිනේ යළ විවෘත කරන බව රාජ්‍ය මාතේ ඩී විචානක මහතා පවසනවා එක ගුවන් යානයක එන්න පුළුවන් 75කට අඩු ප්‍රමාණයක් පමණයි ශ්‍රී ලාංකිකයන් අද ලංකාවට පැමිණෙන්න ඉන්නවා කලින් නිර්දේශ කීපයක් තිබුණා මේ වැක්සින් දෙක අරගෙන එන අයට එක ක්‍රමවේදයක් විවිධ ක්‍රමවේද තිබුණා හැබැයි දැන් ඒ වෙනුවට සියලුම දෙනාට දින 14ක අනිවාර්ය නිරෝධායනයක් ඒ රට තුලදීත් නෙගටිව් PCR එකක් එක්ක ඒ වගේම ලංකාවට ආවමත් නැවත වතාවක් නෙගටිව් PCR එකක් සහ දින 10ක් 14ක් අතරක් නැවත PCR එකක් කරලා තමයි උන්ව සමාජයට යවන්නේ මනුෂ්‍ය දිරණ ඩයලොග් ආයතනය සමගින් එක්ව ආරම්භ කළ රජයේ රෝහල් වෙත අවශ්‍ය උපකරණ ලබා දීමේ සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහනට අදට දින 14ක්. එම වැඩසටහන සමග විවිධ පිරිස් අත්වැල් බැඳ ගන්න අතර එලෙස එක් වූ තවත් පරිත්‍යාගශීලියෙක් කොළඹ කාසල් වීදිය කාන්තා රෝහලට රුපියල් ලක්ෂ 15කට අධික වටිනාකමකින් යුත් ශ්වසන ආධාරක උපකරණයක් පරිත්‍යාග කිරීමට පසුගියදා කටයුතු කළා. සියලට ප්‍රථම මිනිස්කම පෙරදරි කරගත් මනුස්ස අතරන ඩයලොග් සමග එක්ව කොවිඩ් වසංගත සමයේ රෝහල් වෙත අවශ්‍ය උපකරණ බෙදා දීමේ වැඩසටහන ආරම්භ කළේ එකුත් අටවැනිදායි. එම වැඩසටහන සමගින් එක්ව තවත් පරිත්‍යාගශීලී කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලට දීර්ඝ කාලයක් තිස්සේ අත්‍යවශ්‍යව පැවති ශ්වසන ආධාරක උපකරණයක් පරිත්‍යාග කිරීමට පසුගියදා කටයුතු කළා.
දෙරණ නාලිකාව සහ මනුසත් දෙරණ හැමදාම අපේ පිටිපස්සෙන් හිටියා අපි ළඟින් හිටියා මේක ජීවිත දානයක් හා සමානයි මේකෙන් බේර ගන්න පුළුවන් ජීවිත ගාන අපිට නම් කරන්න බෑ ඉතින් මනුසත් දෙරණටත් මේ හා සම්බන්ධ වුණු මේ මහතු මහත්මීන්ටත් මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඊට සමගාමීව දිවයින පුරා පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටින ජනතාවට අත්වැලක් වීමේ අරමුණින් විශේෂ ක්‍රියාන්විතයක්ද ආරම්භ කර තිබෙනවා. ඒ යටතේ ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමයට වියලි ආහාර ද්‍රව්‍ය අඩංගු පාර්සල් බෙදා දීමට පසුගියදා කටයුතු කළේ මෙලෙසින්. මනුසත් දෙරණ සහ ඩයලොග් ගායනය මෙම විශේෂ ක්‍රියාන්විතය ඉදිරියටත් සිදු කිරීමට නියමිතයි. ඒත් සමගින් අද දෙරණ මාධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මින්නිමාවට පත්වෙනවා. සුබ දවසක්.